ලදරුවන්ට අමතර ආහාර ලබා දීම. සමහර විටක ඔබ මේ පිළිබඳව යම් දැනුවත් භාවයක් ඇති, සමහර විටක ඔබට ඒ පිළිබඳව හොඳ දැනුවත් භාවයක් නොතිබෙන්නටත් පුළුවන්. නොසේනම් ඔබ ඒ සඳහා යොමු වෙන්නට යම් ආකාරයක මැලිකමක් දක්වනවා වෙන්නටත් පුළුවන්. ඒ නිසා අපි අදහස් කළා ඒ පිළිබඳව කතා කරන්නට. ආරාධනා කළා ළමා රෝග විශේෂඥ වෛද්‍ය සමන්තද සිල්වා මහතාට අද දවසේදී ඔබව දැනුවත් කිරීම සඳහා අප සමගින් එක්වනට. අයබොන විට. අයබොන. වෛද්‍යතුමනි, අමතර ආහාර ලදරුවන්ට ලබා දීම කියන කාරණාව පිළිබඳව කතා කළොත් අපි දකිනවා ගොඩක් වෙලාවට මේ විශේෂයෙන්ම මව යම් ආකාරයක මැලිකමක් දක්වනවා තමන්ගේ දරුවට මව්කිරි වලට අමතරව අමතර ආහාර ලබා දීමට. ඇයි ඒ වගේ මැලිකමක් ඔවුන් දක්වන්නේ? ඔව්, මම හිතන්නේ ඒකට මේ ප්‍රධානම හේතුව තමයි, يعني ගර්භණී අවස්ථාවේ පටන්ම මව්වරුන්ට ලොකු අවබෝධයක් දෙනවා මව්කිරි වල තියෙන වටිනාකම, මව්කිරි වලින් මොනවද තමන්ගේ දරුවට ලැබෙන්නේ කියලා. එතකොට ඒ අදහස තමයි ඔවුන්ගේ තුල පවතින්නේ. එතකොට ඔවුන් දැන් බබා හම්බුනම් පස්සේ මව්කිරි පටන් ගන්නවා, මව්කිරි දිකර දෙනවා, බබා හොඳට වර්ධනය වෙන ඒගොල්ලෝ දකිනවා. එතකොට ගොඩක් මව්වරු හිතනවා මව්කිරි තමයි එකම දේ මගේ දරුවාට දිය යුත්තේ කියලා. ඒක ඇත්තටම වැරදි සංකල්පයක් මව්වරුන්ගේ තුල තියෙන. ඒක හරි, ඒක වැරදි නැහැ. නමුත් ඒක මේ සංකල්පයක් හැටියට ඇත්තටම වැරදි ගමන් කළා කියන්නේ ඒක කාලයකට පමණයි ඒක හරියන්නේ. දැන් පළවෙනි මාස කිහිපය, විශේෂයෙන් මාස 4 සහ 6 4 කාලය දක්වා මව්කිරි වලින් සාමාන්‍යයෙන් හොඳටම බබාගේ බර වැඩි වෙනවා. හරියට මව්කිරි ලැබුණොත් ඒ නිසියාකාර වර්ධනය සිද්ධ වෙනවා. ඒ කියන්නේ මව්කිරි වල තියෙන කැලරි ප්‍රමාණය සහ අනිකුත් පෝෂක පදාර්ථ ඇති ඒ අලුත උපන් දරුවාව මාස 6ක් පමණ නිසි වර්ධනයේ තබා ගැනීමට. නමුත් ඒ ලදරුවාගේ වර්ධනය එන්න වැඩි වෙන නිසා ඒ වර්ධනයේ වැඩිවීමත් සමගම ඒ මව්කිරි වල තියෙන ශක්තිය සහ අනිකුත් පෝෂක පදාර්ථ මදි වෙනවා. ඒ අර පළවෙනි මාස 6දී ලබාගත් වර්ධනය පවත්වාගෙන යෑමට. මෙතන ඔබ සඳහන් කළේ දෙවන මාස 6දී දරුවාගේ වර්ධනයට ප්‍රමාණවත් ශක්තියක් මව්කිරි වලින් ලැබෙන්නේ නැහැ කියන එකද? ඒක හරි. ඒක තමයි. ඒක තමයි වැදගත්ම දේ. ඇත්තටම මවුරු හිතට ගත යුත්තේ ඒක මවුකිරි වලින් පමණක් ඒ වර්ධනයට අවශ්‍ය ශක්තිය සහ අනිකුත් පෝෂක පදාර්ථ ලැබෙන්නේ නැහැ. ඒක තමයි මම මේ අපේ මේ වැඩසටහන ප්‍රධානම දේ. එතකොට ඒ එතනින් මොකක්ද අදහස් වෙන්නේ? අර මවුකිරි වලට දීපු වැදගත්කම අමතර ආහාර සහ එහෙමත් අපි කියන ඝන ආහාර වලට දිය යුතුයි අනිවාර්යයෙන්ම දෙවෙනි මාස 6 ඇතුළත. එතකොට සරලව කියනවා නම් දෙවෙනි මාස 6 අම්මා කෙනෙකුට දෙන්නේ තමන්ගේ ලදරුවව සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම කිරිමත යැපෙන ලදරුවව අවුරුද්ද වෙනකොට අඩියක් දෙකක් ඇවිදලා තමන්ගේ පිගානෙන් කෑම කන්න පුළුවන් තත්ත්වයට පත් කරගත යුතුයි. ඒක තමයි දෙවෙනි මාස 6 ලබා දෙන්නේ. ඒක අසාර්ථක වුණොත් අනිවාර්යයෙන්ම තමන්ගේ දරුවාගේ වර්ධනය අඩාල වෙන්න පුළුවන් ඉදිරි වසර දෙක ඇතුළත. වැදගත් සඳහන් කරන ආකාරයට පළමු මාස 6 මව්කිරි ලබා දීම වැදගත් වෙනවා. ඉන්පසු දෙවන මාස 6දී මව්කිරි වලට අමතරව අතිරේක ආහාර ලබා දීම අතිශයින් වැදගත් කාරණයක් බවට පත් වෙනවා දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන්. අතිරේක එහෙම නැත්නම් අමතර ආහාර කියලා කියන්නේ මොනවද? ඔව්, දැන් ඔය අමතර සහ අතිරේක ආහාර කියන වචනේ වුණත් ඒගොල්ලෝ තමයි වැරදිව තේරුම් ගන්න පුළුවන්. ඒ අමතර සහ අතිරේක ආහාර කියන වචනේ ඇත්තටම පළවෙනි මාස ඉවර වෙලා පොඩි කාලයකට තමයි ඒක වළංගු වෙන්නේ. ඇත්තටම අවුරුද්ද වෙනකොට ඒ අතිරේක අමතර කියන එක ප්‍රධාන ආහාර බවට පත් වෙන්න ඕනේ. ඒක තමයි වැදගත්ම දේ. නැත්නම් ඒගොල්ලෝ හිතන්නේ මේක මේ දිගටම අමතර ආහාරයක් විතරයි කියලා. එහෙම නැහැ. ඒක මාස 6දී අමතර සහ අතිරේක ආහාරයක් තමයි. නමුත් ඒක අවුරුද්දෙදි අනිවාර්යෙන් මේක තමයි ප්‍රධාන ආහාරය. මව්කිරි නෙවෙයි. මව්කිරි අමතර දීමක් බවට පත් වෙනවා. ඒක තමයි තේරුම් ගත යුතු ප්‍රධානම දේ. එතන දැන් ගොඩක් අය වර්ධින්නේ ඇත්තරම. ඒ කියන්නේ අවුරුද්දේදී ප්‍රධාන ආහාරය ඝන ආහාරය කිරි බීම ඇත්තරම අමතරව මේ බීමක් හැටියට තමයි සලකන්න ඕනේ. එතකොට අමතර ආහාර හැටියට අපි මොනවද කරන්න කියන මොනවද පටන් ගන්න කොහොමද කියන එක කාරණේ කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් ඝන ආහාර ඇත්තරම පළවෙනි මාස 4 ඇතුළත ලදරෙකුට ගන්න අමාරුයි. ඒගොල්ලන්ට දුන්නත් ඇත්තටම ඒගොල්ලොන්ගේ දිවෙන් ඒක එළියට තල්ලු කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ සුදුසු නැහැ ශාරීරිකව ඇත්තටම මේ ඝන ආහාර ලබා ගන්න. මාස 4 වෙනකොට තමයි ඒ සඳහා ඇත්තටම සුදුසුකම ඒගොල්ලෝ ලබන්නේ. ඒ කියන්නේ ඒක ජීර්ණය කිරීමට ඇති පහසුව එවැනි දේවල් ලබා ගන්න මාස 4 ඉඳලා. ඒතකොට සාමාන්‍යයෙන් මව්වරු ඒගොල්ලෝ නිරීක්ෂණයක ගොඩක් කරනවා මාස 4 ඉඳලා බබාලා
දැන් අම්මලා කෑම කනකොට ඒ ගැන ආසාවක් කැමැත්තක් දක්වන. කැමැත්තක් දක්වන බවට මට දෙන්නේ නැද්ද කියලා නිකන් බලන් ඉන්න තත්ත්වයක් වගේ ඒගොල්ලෝ අම්මලා නිරීක්ෂණය කරනවා. ඒතර ඒ කියන්නේ එයා සුදුසුයි ඇත්තටම ඝන ආහාර ගන්න. අනිත් එක තමයි සාමාන්‍යයෙන් අපි අමතර ආහාර දෙනකොට අපි හාන්සි කරලා දෙන්නේ නැහැ. ඒක දෙන්න ඕනේ වාඩි කරලා. ඒතර වාඩි වෙලා ඒ ඝන ආහාරය ගන්න පුළුවන් වෙන්න ඕනේ. දෙවෙනි කාරණය මෙතුමනි හාන්සි කරලා දෙන්නේ නැතුව වාඩි කරලා දෙන්න එකට විශේෂ හේතුවක් තියෙනවද? නෑ, මොකද ඒක ඇත්තටම يعني එයාට ඒක গিলින්න අමාරුයි හාන්සිලා ඉන්නකොට. මොකද අපිට නවත් දන්නවා අපි හාන්සිලා කෑමක් গিলින්න බෑනේ අපිට ඇත්තටම. ඒත් ඒක ඇත්තටම වාඩි වෙලා තමයි ඒක ලේසියි. මොකද ඒක මේ ගුරුත්වාකර්ෂණ තනුව يعني ඝන ආහාර පහළට යන ලේසියි ඇත්තටම. ඒත් හාන්සිලා කරන්න අමාරුයි ඒක ඇත්තටම. ඒක දියර ආහාර හාන්සිලා දුන්නට මේ ඝන ආහාර හාන්සිලා දෙන්න අමාරුයි. ඒ හින්දා මතිස්සම වාඩි කළා තමයි දෙන්න ඕනේ ඝන ආහාර දෙනකොට. ඊට අමතරව එයාගේ يعني සාමාන්‍යයෙන් අත කටට මේ යන්න පුළුවන්කම තියෙන්න ඕනේ ඒ වෙනකොට. මා يعني ඝන ආහාර ගන්න පුළුවන් වෙනකොට ආහාර ගැන ආසාවක් තියෙනවා අපි කලින් කතා කරා වගේ. අනිත් එක ඝන ආහාර ටිකක් දුන්නම ඒක গিলින්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒතොර ඒක يعني මුලින්ම දෙනකොට අපි මුලින්ම කෑම ටිකක් දෙන්නේ ඒකයි. අපි බලනවා එයාට ඒක පහසුවෙන් গিলින්න පුළුවන්ද කියන එක. එතකොට අනිත් කාරණය තමයි අපි අමතර ආහාර දෙන කාරණේ. අපි කලින් කිව්වා වගේ ඒක වැදගත් කියන. මොකද අපි ඒක දෙන්නේ අර මෞකිරි වලින් පෝෂක පදාර්ථ මදි නිසා. يعني අවශ්‍ය කැලරි ප්‍රමාණය මදි නිසා. එතකොට කැලරි ප්‍රමාණය මදි නම් අපි ඒක කැලරි ප්‍රමාණය වැඩි ආහාර දෙන්න ඕනේ. නමුත් මෙතන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ ළමයා පොඩි ළමයෙක්. තාම චූටි ළමයෙක්. එතකොට එයාගේ ආමාශය පොඩි. එතකොට අපට කැලරි වැඩිපුර දෙන්න කියලා ලොකු කෑම ප්‍රමාණයක් දෙන්න බෑ. ඒක ඒක يعني ළමයාගේ මේ ප්‍රමාණය අනුව. ඒක නිසා අපිට කරන්න පුළුවන් එකම දේ තමයි කැලරි වැඩි ප්‍රමාණයක් දෙන්න නම් ආහාරවල ඝනත්වය වැඩි කරන්න ඕනේ. ඒක නිසා කිසිම ආකාරයක අමතර ආහාර හැටියට දියර මේ ආහාර දෙන එක තීරුමක් නැහැ. ඒ කියන්නේ කැඳ කියන එක දෙන එක තීරුමක් නැහැ. ගොඩක් අය හිතනවා මේ බත් කැඳ දෙන්න ඕන කියලා. ඒක මොකද දියර කතිය වැඩි වෙන්න අර කෑම කන්නේ කෑම කන්න පුළුවන් ටිකයිනේ. ඒ පොඩි ප්‍රමාණයේ තියෙන කැලරි ප්‍රමාණය සහ පෝෂක පදාර්ථ අඩු වෙනවා. ඒත් ඒක නිසා කිසිම වෙලාවක ධීරමේ ආහාර දෙන්න හොඳ නැහැ. මවක් විසින් දෙන්නට ඕනේ මොන වගේ ආහාරද අමතර ආහාර විදිහට? ඔව් ඒක තමයි. ඒකයි ඒ ධීරමේ ආහාර දිය යුතු නැහැ. ඒකත් අපි කියන්නේ උකුවට සාදාගත් අපි කියන තරමත් මේ තලපයක් වගේ සාදාගත් කෑම තමයි දෙන්න ඕනේ. ඒක ඒතර අපිට අවශ්‍ය පෝෂක පදාර්ථ ලබා දෙන්න පුළුවන්. එතකොට මුලින්ම අපි දෙන්නේ ඒක ඇත්තටම يعني තමන්ගේ පුරුදු කෑම රටාවත් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ එක එක සංස්කෘතියට අනුව මේ ඒ දෙන කෑම වර්ග වෙනස්. ඒතකොට සාමාන්‍ය ලංකාවේ අපි වැඩිම කන්නේ බත් නිසා ගොඩක් වෙලාවට ප්‍රධාන අමතර ආහාරයට පටන් ගන්න මාස 4-6 ඇතුළත බත්. ඒතකොට බත් සාමාන්‍ය අපි රතු කැකුළු හරි ඒ වගේ එකක් තමයි පටන් ගන්න මුලින්ම. ඒක පොඩි ඇත්තටම නීතියක් හැටියට වගේ තියෙනවා. කෑම දෙනකොට අමතර ආහාර වල අලුතින් අපි දෙන්නේ දැන් අමතර ආහාර වලට සාමාන්‍යයෙන් එන්න පුළුවන් අසාත්මිකතා. ඒක සාමාන්‍ය දෙයක්. ඒක නිසා සාමාන්‍යයෙන් කෑම පටන් ගන්නකොට අලුතින් කෑම වර්ගයක් ලදරුවට හඳුන්වලා දෙනකොට අලුතින් එක කෑම වර්ගයක් දෙන්න පුළුවන් දවස් 3ක් විතර. ඒ මොකද ඒ දවස් 3 ඇතුළත අපිට බලන්න පුළුවන් ඒ කෑම වර්ගයට මොකක් හරි අසාත්මිකතාවයක් එන්න පුළුවන්. සාමාන්‍ය වමන දාන්න පුළුවන්. දියර පාචනය වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඇඟේ මොකක් හරි මේ රෑෂ් එකක් එන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් එන්න පුළුවන්. එතකොට ඒක නිරීක්ෂණය කරන තමයි අලුතින් දෙනකොට අලුතින් එක කෑම වර්ගයක් දෙන්නේ දවස් 3ක් විතර. ඒතකොට මුලින්ම දෙන්නේ බත් නම් බත් එක්ක වෙන කෑම වර්ගයක් දාන්න බෑනේ. ඒ නිසා ගොඩක් කලාවට මේ කරන්න පුළුවන් මෞකිරි ටිකක් ඒකට මේ මිස්ටර් කරලා බත් එකට උකුවට හදලා තලපේ වගේ හදලා කවන්න පුළුවන්. ඒතර ඒ කවන එකත් ඇත්තටම පොඩි හැන්දක් දෙකක් විතර තමයි මුලින්ම කවන්න පුළුවන්. ඒ කියන්නේ මුලින්ම කරනවානේ අනිත් දවස් දෙක කෑම වේලක් දුන්නම ඇති. ඒතර ඒ එහෙම එක පුරුදු නම් පස්සේ අලුතෙන් කෑම එක එක එකතු කරන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍යයෙන් කළ යුත්තේ. සාමාන්‍ය ලංකාවේ ගොඩක් මවුරුන්ට දෙන උපදෙසුත් ඒක තමයි. ගොඩක් වෙලාට ඒක තමයි කෙරෙන්නේ.
ඇති ඔබ සඳහන් කළා මේ දරුවාට ගිරින්න පුළුවන්ද කියන කාරණය පිළිබඳව සලකා බැලීමක් කරන්නට ඕන කියලා ආහාර ලබා දීමේදී මමක් කොහොමද තීරණය කරන්නේ මේ දෙන ආහාර පහසෙන් ගිලීමේ හැකියාව දරුවාට තියෙනවද නැද්ද කියනද? ඒක තමයි ඒක ළමයා වාඩි කරලා මුලින්ම හැඳි භාගයක් හරි හැන්දක් හරි දුන්නම එයා ඒක මවට නිරීක්ෂණය කරන්න පුළුවන් හොඳට ඒක ගිලීම මේ කරන්න පුළුවන් කියලා. එහෙම මොනවා හරි ප්‍රශ්නයක් තියුණා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ගන්න ඕනේ. එහෙම වෙන මොනවා හරි ප්‍රශ්නයක් තිබුණාද කියන එක මේ කෑම පටන් ගැනීම කාලේ සුසුදු කියන එක. සාමාන්‍යයෙන් මාස 4දී ඕක ළමයට ලැබෙනවා. නමුත් ගොඩක් වෙලාවට මාස 6 වෙනකොට يعني ළමයි සියලු දෙනාටම ඒ தත්ත්වය ඇත්තටම ලැබෙනවා. මොකක් හරි වෙන ලොකු හේතුවක් නැත්නම්. වත්මන් අපි සඳහන් කළා දැන් අමතර ආහාර ලබා දීම කියන්නේ පළවෙනි මාස 4 ගියාට පස්සේ යම් සූදානමක් වෙන්නට ඕන. දෙවන මාස 6දී දරුවාට අමතර ආහාර ලබා දීමක් සිදු කරන්න ඕන. තුන්වන මාස 6 ගත්තොත් එහෙම මොන ආකාරයෙන්ද අමතර ආහාර ඔබ සඳහන් කළ අය සම්පූර්ණ ආහාරයක් බවට පත් වෙනවා පූර්ණ ආහාරයක් බවට පත් වෙනවා කියලා එවිට මෞඛ්‍ය ලබා දීම මොන ආකාරයෙන්ද කරන්න ඕන? ඔව් දැන් අපි සාමාන්‍ය එක කෑම වේලකින් මාස 6දී පටන් ගන්න. එතකොට ඒක ටික ටික වැඩි කරගෙන ගිහිල්ලා කෑම වේල් 1, 2, 3, 4 සමහර පහක් වගේ දවසට වැටෙනවා. ඉතින් මාස 9දී වගේ කෑම වේල් පහක් වගේ දවසට වැටෙන්න පුළුවන්. එතකොට මේ අනිත් එක තමයි සාමාන්‍ය අපි කියන මාස 8දී වගේ වෙනකොට අර ඝන ආහාරව තලපේ දෙන්නේ නැතුව පොඩ සියුම් කැබිලි තියෙන කෑම දෙන්න පටන් ගන්න ඕනේ කියලා මාස 8දී. මොකද ඒගොල්ලන්ට ඇත්තටම හපන්න පුළුවන් වෙනවා සාමාන්‍ය මාස 8 වෙනකොට. එතකොට ඒක අම්මලා පොද එතනත් ලොකු ප්‍රශ්නයක්. ඒක අම්මලා ඒක ඇත්තටම තේරුම් ගන්න නැහැ. ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. එහෙම වුණාම අවුරුද්දේදී සමහර ළමයි එනවා ඒගොල්ලන්ට හපා ගන්න බැරුව. ඒක ඇත්තටම අපි පුරුදු කරන්න ඕනේ. ඒකින්ද අම්මලා ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ මාස 8 වෙනකොට ළමයාට කැබිලි තිබෙන ආහාර වර්ග පටන් ගන්න. ඒ ගොඩක් අය බයයි පටන් ගන්න. බය වෙන දෙයක් නැහැ. ඒක මේ පරීක්ෂාකාරීව ළමයාට කැබිලි සහිත ආහාර මාස 8 දෙන්න ඕනේ. මාස 9 වෙනකොට සාමාන්‍ය කැබිලි තිබෙන ආහාර මේ කන්න පුළුවන්. මාස 9දී ඊටත් වඩා ළමයාට තමන්ගේ අතින් අරගෙන කෑම කන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. අපි කියන අර ෆින්ගර් ෆුඩ් කියලා. ඒ කියන්නේ අතට දුන්නම අරගෙන කන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒවා පුරුදු කරන්න ඕනේ. ඒ පුරුදු කරේ නැත්නම් ඒ ළමයාගේ ඇත්තටම අවුරුද්දේදී කෑම රුචිය සහ කෑම කන විදිය වෙනස් වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. ඒතකොට ඒ විදිහට වැඩි කරලා අවුරුද්දේදී මම ඉස්සලා කිව්වා වගේ තමන් කන කෑම කන්න පුළුවන් තත්ත්වෙට ගේන්න ඕනේ බබා. ඇත්තටම දැන් ඔබ මේ සිද්ධි දාමයක් සඳහන් කරනකොට පැහැදිලි වෙන කාරණාවක් තමයි මේ දෙවන මාස 6දී දරුවට අමතර ආහාර ලබා දීම තුළ ආහාරයෙන් ලැබෙන පෝෂණයට අමතරව තවත් බොහෝ දේවල් සිද්ධ වෙනවා. දරුවා ඇවිදින්න පුරුදු වෙනවා. තව තමන්ගේ අත පාවිච්චි කරනකොට මේ වගේ බොහෝ දේවල් සිද්ධ වෙනවා. ඒක ඇත්ත. ඒක තමයි ඒ වර්ධනයේ ලොකු වෙනස්කම් කීපයක් සිද්ධ වෙනවා. ඒතර ඒවා වුණත් ඇත්තටම දැන් මවට නිරීක්ෂණය කරන්න පුළුවන් නේද? මවට ලොකු සතුටක් එනවා. දන ගන්නවා, දැන් ඔන්න වාඩි වෙනවා, මේ අල්ලගෙන හිට ගන්නවා. ඒතර ඒ ඒ ඒ කෑම දෙන ගමන් වුණත් ඇත්තටම ඒක අර ඒ මව සහ දරුවා අතර තියෙන බන්ධනය වුණත් ඉතා උච්ච ස්ථානකටපත් වෙන්න පුළුවන්. ඒ ඒ බබාගේ ක්‍රියාකාරීත්වයත් එක්ක ඇත්තනවා. ඉතින් ඒ ක්‍රියාකාරීත්වය ලබා ගන්න නම් හරි පෝෂක පදාර්ථ අපි ළමයට ලබා දෙන්න ඕනේ. බොහොමත්ම ස්තුතියි. අද දවසේදී අපි කතා බහ කළේ ළදරුවන්ට අමතර ආහාර ලබා දීම පිළිබඳව ළමා රෝග විශේෂඥ වෛද්‍ය සමන්තද සිල්වා මහතා සමගින්. බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට.